Tharu's Cafe YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි butterscotch pudding එකක් හදන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ condensed milk එහෙම නැත්නම් tin kiri gram 400ක්. ඒ කියන්නේ මේ කෝප්පෙන් දෙකක්. එතකොට අපි ඒ ප්‍රමාණයම වතුර ටිකක් මේකට එකතු කරගන්නවා. ඒ කියන්නේ කෝප්ප දෙකක් වතුර එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි මේක ටිකක් රත් කරගන්නවා. එතකොට මේ ටින් කිරි අපි ගෙදරම හදාගත්තේ ඒවා. කොහොමද ටින් කිරි ගෙදර හදාගන්නේ කියන එක ගැනත් අපි වීඩියෝ එකක් කරන්න. කලින් කිව්වා වගේ දැන් අපි මේ ටින් කිරි එකට වතුර කෝප්ප දෙකක් එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරගන්නවා. මේ තියෙන්නේ දැන් හොඳට ටින් කිරි ටික වතුරත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් අපි මේක ටිකක් රත් කරගන්නවා. ඊට පස්සේ කැරමල් එක හදාගන්නවා. දැන් අපි කැරමල් එක හදාගන්න යන්නේ එකට pan එක ලිපේ තියලා සීනි ටික එකතු කරනවා. ගින්දර අවම මට්ටමේ තියාගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා සීනි ටික ටික උණු වෙගෙන එනවා. මේක දුඹුරු පාට වෙනකන් අපි හැඳි ගන්නවා. ගින්දර අවම මට්ටමේ තියාගන්න ඒ වගේම සීනි කැට නැති වෙන්න දිය වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා සීනි ඔක්කොම හොඳට දිය වෙලා තියෙන්නේ. ලස්සන දුඹුරු පාටකුත් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ අපි ලිප ඔෆ් කරනවා. දැන් ලිප ඔෆ් කරාට පස්සේ අපි ඒකට බටර් ටික එකතු කරනවා. දැන් හොඳට කැරමල් එක බටර් ටිකත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් අපි ටින් කිරි ටික ආයෙත් ටිකක් රත් කරලා ගන්නවා. මේකට එකතු කරන්න කලින් මේ දෙකේ උෂ්ණත්වය ටිකක් සම ප්‍රමාණ වලින් තිබුණොත් හොඳයි, නැත්නම් කැරමල් එක ටිකක් කැටි වෙන්න බලනවා. ඒ නිසා අපි ටින් කිරි එක ආයෙත් චුට්ටක් රත් කරගෙන මේකට එකතු කර ගන්නවා. දැන් කිරි ටික ටිකක් රත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ අපි හොඳට හැඳි ගන්න ගමන් කැරමල් එක ඒකට එකතු කර ගන්නවා. අපි මේ හැඳි ගන්න ගමන් එකතු කරගන්නේ මේ දෙක හොඳට මිශ්‍ර වෙන්න. දැන් අපි මේක මේ විදිහට ටිකක් උණු කර ගන්නවා. කැට තියෙනවා නම් ඒ ටිකක් දිය වෙන්න. දැන් හොඳට කැට නැති වෙන්න දිය වෙලා තියෙන්නේ. තාම ලිප ඔෆ් කරලා නැහැ. මේ වෙලාවේ අපි තේ හැඳි දෙකක් වැනිලා එකතු කර ගන්නවා. දැන් අපි මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගෙන ලිප ඔෆ් කරනවා. ඔෆ් කරලා මේ භාජනයේ පිටින්ම මේක හොඳට නිවෙන්න සීතල වතුරයකක තියලා තියෙනවා. දැන් අපේ මිශ්‍රණය නිවෙනකන් අපි බිත්තර ටික බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. බිත්තර බ්ලෙන්ඩ් කරනකොට ඒකට ලුණු තේ හැඳි කාලකුත් එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්න. අපි බිත්තර ටික හොඳට පෙනෙන්න බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ.
දැන් අපේ මිශ්‍රණෙත් නිවිලා තියෙන්නේ ඒ නිසා අපි ඒකත් මේකට එකතු කරලා බ්ලෙන්ඩ් කර ගන්නවා හොඳට මිශ්‍රණය නිවෙනකන් ඉන්න මොකද නැත්නම් රසනේ පිටින් දැම්මොත් බිත්තර තැම්බෙන්න බලනවා අපි දැන් මිශ්‍රණෙත් බිත්තරයකට එකතු කරගත්තා දැන් මේ දෙකම හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ අපි හොඳට මේ බිත්තරත් එක්ක මිශ්‍රණය මිශ්‍ර වෙනකන් බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ විනාඩියක් වගේ බ්ලෙන්ඩ් කරගත්තා දැන් අපි මේක බටර් ගාගත්ත ට්‍රේ එකකට දාගන්නවා අපි දැන් මිශ්‍රණය බටර් ගාගත්ත ට්‍රේ එකකට මේ විදිහට දාගෙන තියෙන්නේ දැන් අපි ඒක ඇලුමිනියම් ෆොයිල් එකකින් මෙහෙම වහගන්නවා අපි රයිස් කුකර් එකේ තමයි පුඩින් එක තඹ ගන්න යන්නේ. ඒකට කුකර් එක ඇතුලේ මේ විදිහට ට්‍රේ එකක් තියලා ඒක වැහෙන ගානට උණු වතුර දාලා ඒක උඩින් පුඩින් එක දාපු ට්‍රේ එක තියලා තමයි තඹ ගන්න යන්නේ. එතකොට රයිස් කුකර් එකේ පියනත් හොඳට සීල් වෙන්න වැහෙන්න ඕනි. ඒක ඔයාලගේ වැහෙන්නේ නැත්නම් උඩින් බරක් හරි තියලා හොඳට සීල් වෙන විදිහට වහගන්න. අපි දැන් රයිස් කුකර් එක ඔන් කරලා තියෙන්නේ. මේකේ විනාඩි 45ක් වගේ තඹ ගන්න ඕනි. මේ තියෙන්නේ අපේ පුඩින් එක විනාඩි 45ක් වගේ වාෂ්පෙන් තඹ ගත්තට පස්සේ මේ වෙලාවේ ටූත් පික් එකක් ගහලා බලන්න ඒකේ ගොඩක් තැවරිලා එනවා නම් ඒ කියන්නේ තැඹිලා මදි තව ටිකක් තඹ ගන්න දැන් මේක හොඳට නිවුණට පස්සේ අපි ෆ්‍රිජ් එකට දානවා පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ කෑමට ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි හදාගත්ත බටර්ස්කොච් පුඩින් එක ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.